උන්වහන්සේගේ කැමැත්තට එක ගයි කියලා දැනගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් මිනිස්සුන්ට පැහැදිලි කරොත් හොඳයි. හරි. දැන් මේක ඇත්ත වශයෙන්ම හුඟක් ආයතේ තියෙන ප්‍රශ්නයක් තමයි. අර දාවිත් තිබුණා වගේම. හරිද? හොඳයි කියලා හිතන දේ නෙමෙයි දෙවියන් වහන්සේ සැලසුම් කර තිබෙන දේ. ඒක මතක තියාගන්න. හරිද? මොකද දෙවියන් වහන්සේ සැලසුම් කරලා තිබෙන දේ ඉස්තරම් නිකන් හොඳ නෙමෙයි. හරිද? උන්වහන්සේ ඉස්තරම් දෙවියන් වහන්සේ උන්වහන්සේ සැලසුම් කරලා තිබෙන දේවලුත් ඉස්තරම්. The best. Excellent. හරිද? ඒක මතක තියාගන්න. පළවෙනි කාරණේ. අපි දන්නවනේ පන්ති එක වුණත් ඔබ පාස් වෙන්න පුළුවනේ. මොන ආකාරයකද පාස් වෙන්නේ? ඉස්තරම් ලෙසද නිකන් ඔය යාන්තම් මේ මොකද කොහොම හරි පාස් වුණාද? හා යාන්තම් ගොඩ වුණාද? දෙවියන් වහන්සේ කැමති නැහැ එහෙම වෙනවට. උන්වහන්සේ ඉස්තරම් දෙවියන් වහන්සේ උන්වහන්සේට උන්වහන්සේගේ දරුවනුත් ඉස්තරම් ලෙස දේවල් කරා. පැහැදිලිද? ඉතින් ඒක නිසා මතක තියාගන්න දෙවියන් වහන්සේ යහපත් කියලා පෙවුනට කරන්න මේක ඔබ වහන්සේ මට කරන්න සැලසුම් කරලා තිබෙන දේද කියලා උන්වහන්සේගෙන් විමසන්න ඕන. උන්වහන්සේගෙන් ඒ ගැන සලකුණක් ඉල්ලා සිටින්න පුළුවන්. හරිද? ඊළඟට කරන්නේ කොහොමද කියලා උන්වහන්සේට කියන්න ඕන දේව වචනයෙන් පෙන්වුම් කරන්න කියලා. තේරුණා? ඒකට තමන් දේව වචනය හදාරන අය වෙන්න ඕන. කියවන පමණක් නෙමෙයි. තේරුණාද? මං කියලා දීලා තියෙනවනේ ඒක. හරි, එක පදයක් අරගෙන 3 4 5 6 7 පාරක් කියවන්න. එමෙහි. ඒක කරන්න පටන් ගන්න. එතකොට ඒකේ වටිනාකම තමන් අත්දකිනවා. එතකොට කිරි නෙමෙයි බොන්නේ, ඝන ආහාර ලබා ගන්න පටන් ගන්නවා. තේරුණාද? මේ පරිච්ඡේද දෙක තුනක් කියවන්න එපා. මේ ලෝකෙද මතක නැහැ පස්සේ. හරි, අර පත්තරේ තියෙන දේ ඊට වඩා මතකයි. තේරුණාද? ඉතින් මේ පද දෙකක් නැත්තම් තුනක් අරගෙන නැවත 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 7 8 10 12 පාරක් කියවන්න. 10 12 පාරට එල 7 8 වෙන පාර කියනකොට පෙනියෝ. ආ, කියලා තියනවා. පැහැදිලිද? ඒ වගේ හදාරන්න ඒක පටන් ගන්න. එතකොට උන්වහන්සේ අර තමන් අහන දේවලුත් පෙන්눔 කරනවා. ඒ වචනය තුලින් කොහොමද කරන්න ඕන කියලා. නිකන් ආත්මිකයි කියලා පෙවුනට කරන්න එපා. අද හොඟක් දෙනෙක් මොනවද කරන්නේ? යම්කිසි තත්ත්වයක් උද්ගත වුණාම මේකෙ මිදෙන්න ඕන වුණාම මං නිර්හාරවයක් නෝ කරනවා. ස්වාමීන් වහන්සේ කිව්වේ නේ? තමන් හිතනවා මෙහෙම කරපුවම හරි. ඒක හරි හොඳයි වගේ පේනවා. ඒකයි මට මතකයි මම සේවය ආරම්භ කරපු කාලේ. හරි, හැම සිකුරාදාම මම නිරාහාරව ඉන්නවා. දිවාහාර. ඔක මාස 7-8ක් විතර ගියා. ගියන් පස්සේ සමිනසම දවසම ගියා. මගෙන් අහන උන්වහන්සේ කවුද ඔබට නිරාහාරව ඉන්නයි කියේ මං කිව්වා. අර මම හොඳයි කියලා නෑ තවයි කරනවා කියලා දැකලා තියෙන දේ කෙරුවේ. මේ තත්වෙන් එළියට එන්න ඕන. අනිත් අය කරන්නම් වාලේ කරන්න යන්න එපා. ස්වාමීන් වහන්සේට කියන්න ඕන මම මේක කරන්න ඕනද කියලා මට පෙන්වන්න. හරිද? ඒ වගේම නිර්ආහාරව ඉන්න එකට තී වෙනවා එක එක විදිහ. සමහර වෙලාවට එක වේලක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මුළු දවල් වරුවම වෙන්නත් පුළුවන්. ඝන ආහාර ගන්න. කොච්චර කාලයකට? දවස් දෙකකටද, දවසකටද, තුනකටද, පහකටද, හතකටද? හරි, එහෙම නැත්නම් ෆුල් ෆාස්ට් කියලා තියෙනවා. කිසිම මේ දෙයක් බොන්නෙත් නැහැ. හරිද? ඒක උන්වහන්සේගෙන් විමසලා දැනගන්න ඕන. ඒක මේ එසාය 58 උන්වහන්සේ කියනවා. හරිද? කියවලා බලන්න එසාය 58 පස්සේ. හරිද? දැන් මම කියමුකෝ මම නිරාහාර වෙන්නවා ස්වාමීන්වහන්සේ පෙන්වුවයි කියලා. දැන් මම තනිකඩෙක් නේ. හරිද? ඉතින් සාමාන්‍යයෙන් තවල්ට හෝටල් එකකින් තමයි කන්නේ. රැට නම් කෑම හම්බ වෙනවා ප්‍රෑ මීටින් ගියාම. දවල්ට හොටල් එකකින් කන්න. හරිද? දැන් මම සුමානයක් නිරාහාර හිටියොත් අර ලුකු ගානක් මට ඉතුරුයි. තේරුණාද?
ස්වාමිනාස මොනවද කියන්නේ? එහෙම කරනවා නම් මම ඒක දෙන්න ඕන දුප්පත් පවුලකට. ඒක මාගාව පොකට් එකේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අඩු ගානේ එක දවසක් නිරහර වෙන්න එක්වා හරි මම කැම්ප් පැකට් එකක් අරගෙන හිඟන්නේකට දෙන්න ඕන. පැහැදිලිද? අර ඒ වගේ උන්වහන්සේ දේවල් පෙන්වුම් කරලා තියෙනවා, නියෝග කරලා තියෙනවා. ඉතින් මේ දේවල් දැනගන්න දේව වචනය හදාරන්න ඕන. තේරුණා? ඒ වගේම යම් දෙයක් උන්වහන්සේ කරන්නයි කියලා කියපුවම මේ මෙතන සමාදානයක් තියෙනවා. මෙතන චංචල ගතියක් තියෙනවා නම් ඒ උන්වහන්සේ කියලා නෙමෙයි. පැහැදිලිද? දැන් උන්වහන්සේ මෙතෙන්ටයි දේවල් පෙළඹීම් දෙන්නේ. ඒ පෙළඹීම් දෙනකොට මේ නිරහර ගැන නෙමෙයි ඕනම දෙයක් පිළිබඳව ඒකට කීකරු වෙන්න. කීකරු වෙන්න ඒක මුවහත් වෙනවා. හරිද? සමහරවිට තමන් බස් එකේ කොයි හරි යනවා. හරි? අපි හිතමු මේ ගමු යනවා. සීදුවටේන්ට ස්වාමීන් වහන්සේ කියන බස් එකෙන් බහින්නයි කියලා. මෙතන පිළිබීමක් වෙනවා. කරන්න. හරි, එමෙ නැත්නම් කොහේරි බස් එකට යන්න හිටගෙන ඉන්නවා. බස් එකක් එනවා ස්වාමීන් වහන්සේ මෙතන පිළිමයක ඕක නගින්න එපා. නගින්න නැතුව ඉන්න. මේ දවල් මම අඩක්ලා තියෙන එකයි කියන්නේ. පස්සේ තමයි ඇයි එහෙම උන්වහන්සේ පෙන්වුවේ කියලා තේරෙන්නේ ඒක කීකරුණෙන් පස්සේ. ඒ වගේ මෙතනට පෙළඹීම් වෙනකොට ඒවට කීකරු වෙන්න. එතකොට තමයි සුද්ධාත්මන් වහන්සේ වෙතින් සංවේදී භාවය මුවහත් වෙන්නේ. ක්‍රියා 5:32 පේත්‍රුස් කියනවා දෙවියන් වහන්සේ විසින් අපටත් උන්වහන්සේට කීකරු වෙන්නන්ට දුන් සුද්ධාත්මයන් වහන්සේ. මේ සුද්ධාත්මන අපි ඔක්කොටම දීලා තිනවා. මොනේ පේත්‍රුස් කියන්නේ? හරි, එතන ඔයා පෙන්වුම් කරන්නේ කීකරු වෙන්නන්ට වැඩිපුර ඒ සංවේදී භාවය ලබා ගැනීමට හැකියාව තිබෙන එක. නැත්තම් ඔය ඒක ඒ උන්වහන් සුද්ධත්මනෝසේ ක්‍රියාකාරීත්වය වැඩිපුර අත්දකින්න එක. ඒකයි එතන කියන්නේ. හරිද? ක්‍රියා 5:32. අර වගේ ඒ දේවල් පෙළඹවන දේවල් වලට කීකරු වෙන්න. එතකොට සුද්ධත්මන් වහන්සේගේ හඬට තමන්ගේ ආත්මිකකන් හොඳට විවෘත වෙනවා. ඒ හඬ හඳුනා ගන්නවා. හරිද? ඉතින් ඒකෙන් තමන් වර්ධනය වෙන්න අවශ්‍යයි. ඒක ප්‍රායෝගික දෙයක්. ඒක තමන් කරලම ලබා ගන්නට ඕන. ඒක නිකන් මේ 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 වගේ ඉගෙනීමකින් ලබා ගන්නව නෙමෙයි. තේරුණාද? ඉතින් ඒ වගේ ඉතින් පස්ස නිහල් කියෝ වගේ මූලික කාරණය යහපත් තුන පල්ලියට කරන්න යන්න එපා. මේක ඔබ වහන්සේ මට සැලසුම් කරලා තියෙන දෙයද කියලා උන්වහන්සේගෙන් ලකුණක් ඉල්ලා සිටින්න සනාත කරන්නයි කියලා. ඊළඟට අහන්න කොහොමද කරන්නේ? ඔබ වහන්සේගේ වචනේ පෙන්වු කරන්න. උන්වහන්සේ ඊට පස්සේ තව දේවදාසේ වචනේ බෙදා ගන්නට තහවුරු කරයි, සනාත කරයි. හරිද? ඒක උන්වහන්සේ කරනවා. අර තමන්ගේ තමන්ගේ ඒ අරමුණ ගැන සන්තෝෂ වෙලා සතුටු වෙලා. හරිද? ඒ වගේම අර සුද්ධාත්මයන් වහන්සේ මෙතන පොළඹවන කල ඒවට කීකරු වෙන්න පටන් ගන්න. එතකොට සුද්ධාත්මයන් වහන්සේගේ හඬ තමන් පැහැදිලිව එන්න අහන්න පටන් ගන්නවා. හැබැයි උන්වහන්සේ කියපුවම ඒකට කීකරු වෙන්නත් ඕන. ඒක අත්‍යවශ්‍යයි. Right? Okay. Okay, Babu. ප්‍රශ්න ටික පස්සේ අහන්න. දැන් නවත්. අද අපි මේ වෙලාවේ විවේකයක් ගන්නවා. දැන් වෙලාව 1:05 නැවත අපි 2ට හම්බ වෙනවා. ඉතින් ඔබට පුළුවන් ඔබගේ ආහාර පාන ගන්න හෝ ගෙලියට ගිහිල්ලා කන දෙන්න.